ආයුබෝවන් යාළුවනේ අපි අද කියන්න යන්නේ ටිකක් විතර වෙනස්ම විදිහේ කතාවක් මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක් තුළම කුමක් හෝ සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා ඒත් ඒ අතරින් ඊටාම සුළු පිරිසක් පමණක් අති සුවිශේෂී ලක්ෂණ පෙන්වනවා ගොඩක් අයට මේ අති සුවිශේෂී ලක්ෂණ ලැබෙන්නේ තමන්ගේ ජානවල සිදුවී ඇති වෙනස්කම් වලින් සමහර අයට නම් මේ අති සුවිශේෂී ලක්ෂණ ස්වභාවිකවත් ලැබෙනවා ඉතින් අපි අද කියන්න යන්නේ මේ ලෝකේ ඉපදුණු අති සුවිශේෂී ලක්ෂණ තියෙන දරුවන් 10 දෙනෙක් ගැනයි. ඉතින් මේ වගේම YouTube එකට එකතු වෙන අලුත්ම අලුත් වීඩියෝස් ඔයාට ඔයාගේ ෆෝන් එකෙන් එහෙමත් නැත්නම් ඔයාගේ ලැප් එකෙන් එසැනින් බලන්න පහළ තියෙන රතු පාට subscribe button එක click කරන්න. එහෙනම් දැන් අපි යමු වීඩියෝ එකට. Number 10 Juliana Stroff මේලෝකේ පුරාම කායවර්ධන ශිල්පීන් මිලියන ගණනක් ඉන්නවා. ඒ වගේම කායවර්ධන මධ්‍යස්ථාන ගණනාවක්ම මේලෝකේ පුරාම පිහිටලා තියෙනවා. ඉතින් ගැහණු පිරිමි ભેදයක් නැතුවම ජිම් එකට යන්නේ ඔවුන්ගේ කායික මෙන්ම මානසික ඒකාග්‍රතාවයද බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාමටයි. ඒත් අපි අද මේ කියන ජුලියානා ශ්‍රොෆ් වයස අවුරුදු 3 සිටම කායවර්ධනට එහෙමත් නැත්නම් බොඩි බිල්ඩින් වලටම පුරුදු වුණු කෙනෙක්. රුමේනියාවේ ගොවි පවුලක ඉපදුණු මේ දරුවගේ දැන් වයස නම් අවුරුදු 15ක්. මේ වන විට කායවර්ධනය වෙනුවෙන් ලෝක වාර්තා රැසක්ම තබන්නටත් මේ දරුවා මේ වන විට සමත් වෙලා තියෙනවා. ඒ වගේම අපි අද මේ කියන ජුලියානා ශ්‍රොෆ් ලෝකයේ සිටින ලාබාලතම කායවර්ධන ශිල්පියා ලෙසත් ගිනස් වාර්තා පොතට එකතු වෙලයි ඉන්නේ. Number 9 Bayezid Husseini. යාළුවනේ ඔයාලා බලලා තියෙනවද The Curious Case of Benjamin Button කියන ෆිල්ම් එක? මේ ෆිල්ම් එකට පාදක වෙලා තියෙන්නේ අපි අද මේ කියන බයසෙන් හුසේන්ගේ ජීවිත කතාවයි. වයස අවුරුදු 6ක දරුවෙක් කොහොමද වයස අවුරුදු 60ක කෙනෙක්ගේ පෙනුම ගන්නෙ? වෛද්‍යවරු පවසන විදියට නම් මේ රෝගී තත්ත්වයම ඔහුට ඇති වෙලා තියෙන්නේ ශරීරයේ සිදුණු ජාන විකෘති වීමකින්. ඒ වගේම මිනිසුන් මිලියනයකින් එක්කයකට පමණක් අහම්බෙන් වැළඳිය හැකි අති දුර්ලභ රෝගී තත්ත්වයක් තමයි අපි මේ කියන බයසෙන් හුසේන්ට තියෙන්නේ. මේ රෝගී තත්ත්වයේදී සිද්ධ වෙන්නේ අපි ගෙවන කාලයට වඩා ඉක්මනින් අපේ ශරීරය ක්‍රියා කරලා වයසට යන එක. අන්න ඒ නිසා තමයි අපි අද මේ කියන වයස අවුරුදු 6ක දරුවට අවුරුදු 60ක පෙනුමක් ලැබිලා තියෙන්නේ. ඒ වගේම මේ දරුවගේ මොළය නම් සම වයසේ වෙනත් දරුවන්ට වඩා බෙහෙවින් වැඩිලා තියෙන බව තමයි වෛද්‍යවරු පවසන්නේ. Number 8 Farooq James Millen. යාළුවනේ ඔයාලා හිතන්නේ මේ ඉන්නේ ලස්සන පුංචි ගැහණු ළමෙක් කියලා නේද? මුලින් මම හිතුවෙත් එහෙම තමයි. ඒත් ඇත්තටම මේ ඉන්නේ ලෝකෙ ඉතා විරල අසාමාන්‍ය ජාන විනාශ වීමක් සිදු වූ පිරිමි දරුවෙක්. වයස අවුරුදු 6ක් වන මේ දරුවට තියෙන්නේ ගොඩක් ගැහණු ළමයි ආස කරන ලස්සනම ලස්සන කොණ්ඩයක්. මෙයාගේ කොණ්ඩය ඉතා කොටට කැපුවත් සතියක පමණ කාලයක් ඇතුළත නැවතත් ඔහුගේ කොණ්ඩය මේ ලෙසම වැවෙන බවයි ඔහුගේ දෙමාපියන් පවසන්නේ. ඒ වගේම මෙයාගේ අම්මට මෙයාගේ කොණ්ඩේ පීරන්න දවසකට පැය 3ක පමණ කාලයක් වැය වෙන බවයි පැවසෙන්නේ. Number 7 Eva Clark. යාළුවනේ අපි හැම වෙලාවෙම සෝබාදහම තේරුම් ගැනීමට එහෙමත් නැත්නම් සෝබාදහමෙන් සිද්ධ වෙන්නේ මොනවද කියලා තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒත් ගොඩක් වෙලාවට සෝබාදහමෙන් සිද්ධ වෙන්නේ මොනවද කියලා අපිට හිතා ගන්නවත් බැරි තරම්. අපි මේ කියන පුංචි සුදු ගැහණු ළමයාගේ ශරීරයේ හැම සුදු උනාට තොල්පෙති රෝසම රෝස පාටයි. ඒ වගේම එයාට තියෙන්නේ නිල් පාටට හුරු කොළ පාට ඇස් දෙකක් වගේම සුදුම සුදු කොණ්ඩයක්. ලෝකේ ඉන්න ගොඩක් අයට තියෙන්නේ දුඹුරු පාට ඇස් වගේම කළු පාට හිසකෙස්. ඒත් මෙයාට මෙහෙම වෙලා තියෙන්නේ විරල ජාන විකෘතිතාවයකින් බවයි වෛද්‍යවරු පවසන්නේ. Number 6 Shin Hyun Young. යාළුවනේ ගොඩක් වෙලාවට ඔයාලටත් හිතේවි ජාන විකෘති වුණත් මොකද තරුණ පෙනුම තියෙනවා නම් කියලා. ඔයාටත් මතකද පීට පෑන් කාටුන් එක? එහි එන පීට පෑන් වගේම සුවිශේෂී ලක්ෂණයක් තියෙන කෙනෙක් ගැන තමයි අපි දැන් කියන්න යන්නේ. 1989 ඉපදුණු ෂින්ට දැන් වයස අවුරුදු 31ක්. ඒත් ඔහුගේ පෙනුම නම් තාමත් අවුරුදු 13ක ළමයෙක් වගේ. මෙයාගේ කටහඬ අවුරුදු 31ක තරුණයෙක්ගේ වගේ වුණත් මොහු ලෝකයෙන්ම සැලකෙන්නේ වයසට නොයන දරුවා ලෙසයි. වෛද්‍යවරුන් කියන විදියට නම් මෙයාට තියෙන්නේ ලෝකෙ මිලියන ගානකින් එක් අයෙකුට පමණක් හැදෙන්න පුළුවන් සින්ඩ්‍රෝම් රෝගයක් ඇති බවයි. Number 5 ජොරේ ජලානා. ඇය ඉපදිලා තියෙන්නේ නම් නයිජීරියාවේ. තවත් ලස්සනම ලස්සන සහෝදරියු දෙන්නෙක් ඉන්න ජලානාගේ හම සහ හිස කෙස් කළු පැහැතිවද ඇයගේ ඇස් තද නිල් පාටක් ගන්නා බවයි පැවසෙන්නේ. නයිජීරියානු ඡායාරූප ශිල්පියෙක් ගත්තු මේ පින්තූරය නිසා ජලානා මුළු ලෝකයේම ගොඩක්ම ලස්සන දරුවා ලෙස තේරිපත් වෙලා තියෙනවා. Number 4
ටෙස් ඇවෙන්ස්. ඇත්තටම ටෙස් ඉපදිලා තියෙන්නේ අති දුර්ලභ ළමයෙක් විදියටමයි. ඉපදෙන විටම නහයක් නොමැතිව ඉපදුණු ටෙස්ට ගඳ සුවඳ නොදැනෙන අතර ටෙස් හුස්ම ගන්නේ මුඛයෙන් බවයි වෛද්‍යවරු පවසන්නේ. සෑම අවුරුදු දෙකකට සැරයක්ම සත්කමකට භාජන වෙන මේ දරුවා සාමාන්‍ය තත්ත්වයට ගැනීමට වෛද්‍යවරුන් මහත් වෙහෙසක් ගන්නවා. ඒ කොහොම නමුත් ටෙස් ඉතා හොඳ ශරීර සෞඛ්‍යයකින් පසු වන බවයි වෛද්‍යවරුන් පවසන්නේ. නම්බර් 3 බුර්හා ටෝකි. ජාන විකෘති තත්ත්වයකින්ම ඉපදුණු මේ දරුවාගේ ශරීරය පුරාම රෝම පිහිටා තිබෙනවා. ශරීරයේ මෙන්ම මුළු මුහුණ පුරාම පහේ රෝම සහිතව ඉපදුණු මේ දරුවාගේ රෝම මුළුමනින්ම ඉවත් කළද එක් දිනයක් තුල නැවතත් එම රෝම වැඩෙන බවයි පැවසෙන්නේ. නම්බර් 2 ඇලෙක්සැන්ඩර් සෑන්. යාළුවනේ, ඔයාලා වැඩියෙන්ම බලාගෙන හිටියේ මෙයාගේ විස්තරය කියනකම් නේද? වයස අවුරුදු 16ක් වන ඇලෙක්සැන්ඩ්‍රාගේ ශරීරයේ පවතින ජානමය වෙනස්කමක් නිසා එයාගේ පෙනුම අවුරුදු 9ක කුඩා දරුවෙකුගේ පෙනුමට සමාන බවයි පැවසෙන්නේ. ඇයගේ ශරීර අවයව අනෙක් කාන්තාවන්ගේ මෙන්ම වැඩුණද ඇයගේ පෙනුම කවදාවත් වෙනස් නොවන බවයි වෛද්‍යවරු පවසන්නේ. සෝෂල් මීඩියාවල මෙයාගේ නම සර්ච් කරලා බැලුවොත් ඔයාට තව තවත් මෙයාගේ ෆොටෝස් වීඩියෝස් බලා ගන්න පුළුවන්. නම්බර් 1 චාලි ගාසයිඩ්. යාළුවනේ, පුංචි බබාලා වගේම ලොකු බබාලත් ලෝකේ ඉන්නවා. ඒත් අපි අද කියන්න යන්නේ ලෝකේ ඉන්න පුංචිම බබා ගැන. ඇය ඉපදෙන විට බර තිබුණේ බර ග්‍රෑම් 500ක් පමණයි. ඒ වගේම ඇයගේ උස සෙන්ටිමීටර් 25යි. චාලි එයාගේ හුරතලයට ඇති කරන හාවටත් වඩා ටිකක් කුඩා බවයි පැවසෙන්නේ. ඒ වගේම චිත්‍රවලට හා කලාවට දක්ෂ පුංචි චාලිට තියෙන්නේ අති දුර්ලභ ජාන විකෘති තත්ත්වයක් බවයි වෛද්‍යවරු පවසන්නේ. ලෝකෙ ඉන්න පුංචිම බබා මෙයා වුණාට මෙයාගේ හදවත නම් පුංචි නැති බවයි පැවසෙන්නේ. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම්, දැනුමක් ලැබුණා කියලා හිතෙනවා නම් අපිව subscribe කරන්න, comment කරන්න, like කරන්නත් අමතක කරන්න එපා. මේ වගේම දැනුම ගේන වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු.